වඩාත් හුරුපුරුදු ටෙලිතරුවක් වන රුක්ෂානා අපරංගණයට විතරක් නෙමෙයි නර්තනයටත් දක්ෂ තරුණියක්. ඒ විතරක්ම නෙමෙයි රුක්ෂාන තමන්ගේ නර්තන කණ්ඩායමක අයිතිකාරියක් සහ සෞන්දර්ය උපාධිධාරිවරියක්ද වෙනවා. මේ වන විට නර්තනයේ පිළිබඳව කුමනාකාර සුදුසුකම් ලබා සිටියත් මෙගා ස්ටාර් වේදිකාවර නැග සැනින්ම රුක්ෂානට බැස යන්න සිද්ධ වෙනවා. ඇයගේ නර්තන දක්ෂතාවය හඳුනාගෙන හිටපු බොහෝ දෙනා ඇය මෙම නර්තන වේදිකාවේ හිටියා නම් හොඳයි කියලා හිතුව මොහොතක තමයි ඇයට සමු ගන්න සිද්ධ වුණේ. ඉතින් ඒ ගැන වගේම ඇගේ කලා කටයුතු ගැනත් පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. රුක්ෂානා මෙගාස්ටාර් තරගයේදී සිද්ධ වුණේ මොනවාද? තරගයේ මම වට 4යි ආවේ. 4 වෙනි වටෙන් අපි අයින් වුණා. එතන තිබුණු තරගකාරීත්වයත් එක්ක මගේ තිබුණු තරගකාරීත්වය මදි වෙන්න ඇති. අපිට ශාස්ත්‍රීය පැත්තෙන් දැනුම තිබ්බට ඒකේ තියෙන ප්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කරන්න. මම තවම නවකයෙක් නිසා මට තියෙන අත්දැකීම් ප්‍රමාණය ගොඩක් අඩුයි මං හිතන්නේ. තරගයේදී රුක්ෂානාට කාගෙන්ද වැඩිම අභියෝගය එල්ල වුණේ? මේක දෙන්නේ එක කරන ඇක්ට් එකක් නිසා පෞද්ගලිකවයි නර්තන ඉදිරිපත් කරන්නේ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපේ කණ්ඩායමේ අනික් අය මොනවද කරන්නේ කියලා. තරගයේ ඇතුළතදී අපි සහයෝගයෙන් වැඩ කළා. අපේ කණ්ඩායම ගත්තොත් මම තමයි ලාබාලතම කෙනා. නිරෝෂාද අලගලක්කා, උපේක්ෂා සරණමාලියක්කා වගේ ශේෂ්ත්‍රීය අධ්‍යක්ෂීම් තියෙන අය තමයි එතන හිටියේ. එයාලා නිතරම මාව අගේ කළා. අපි තරගෙන් පළවෙනියා වෙයිද, අපි වට කීයක් ඉදිරියට යයිද කියන එකට වඩා සහභාගීත්වයට ලැබුණු දිරිගැන්වීම ඇගීම අත්දැකීම් තමයි ගොඩක් වටින්නේ. රුක්ෂානා කලාව හැර යන්නද අදහස? පොඩි කාලේ ඉඳන් ගුරුවරියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම විශ්වවිද්‍යාලයට ගිහින් අධ්‍යාපනය ලබන්නේ ඒ අරමුණෙන්ම තමයි. උපාධිය සම්පූර්ණ කරලා කාලයක් ගත වුණා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරිවරුන්ට දැන්ම පත්වීම් දෙන පාටක් පේන මානකවත් නැහැ. විවාහයත් කල් දාගෙන ඉන්නේ මේ ප්‍රශ්නය නිසාද? විවාහ වෙන්න ඕනේ, ඒකට අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. මං කියන්නේ නැහැ මං මහලුකුට සල්ලි හම්බ කරගෙන විවාහ වෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒ තඩුම තරමින් ස්ථිර රැකියාවක්වත් තියෙන්න ඕනේ. කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු කියන එක තාවකාලිකයි. ඒක දැනටමත් ඔප්පු වෙලායි තියෙන්නේ. රංගනයට ආපු මුල් කාලෙදී එක දිගට වැඩ ලැබෙද්දී මමත් හිතුවා මේකෙන් ජීවිතයට ස්ථාවර පදනමක් දාගන්න වැඩ ටිකක් කරන්න පුළුවන් මේ කියලා. නමුත් ඇත්තටම එහෙම කරන්න බැහැ. ඔබේ පෙම්වතා වෘත්තියෙන් කලාවෙද? ඔව්, එයාත් රංගන ශාස්ත්‍රයේම කෙනෙක් තමයි. කලා ලෝකයේ පෙම්වතුන් විවාහ වෙලා ඉක්මනට වෙන් වෙද්දී කලාවෙන්ම පෙම්වතෙක් තෝරගනිද්දී දෙපාරක් හිතුනේ නැද්ද? ඔය වගේ දේවල් නම් කලා ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි හැම තැනකම තියෙනවා. ඒකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට කිසිම හික්මීමක් ඉවසීමක් නැති එක. ක්ෂණික තීරණ ගන්නවා. අපේ ජීවිතයට ලැබෙන දේවල් හැමදාම ලැබෙන්නේ නැහැ. ගොඩක් අය ජීවත් වෙන්නේ හැමදේම හැමදාම තියෙනවා කියලා හිතාගෙන. ඒත් ඒකෙම වෙන්නේ නැහැ. හැම දෙයක් දිහාම මධ්‍යම ප්‍රතිපදාවෙන් බැලුවොත් අපිට සමබර කරගෙන ජීවත් වෙන්න පුළුවන්. රඟපානවා කියලා අපිට අපේ පවුල් ජීවිතේ නැති වෙන්න ඕනි කියන අදහසක් නැහැ. පවුල තමයි එක. මං විවාහ වුණාට පස්සේ මගේ සැමියා තමයි මගේ ජීවිතේ පළවෙනි දේ වෙන්න ඕනි. ඊට පස්සේ තමයි රැකියාව. එතනින් එහාට තමයි හැම දෙයක්ම තියෙන්නේ. විවාහයට පෙර ඔය වගේ අදහස් දැක්කු නළු නිළි යුවළවල් බොහෝමයක් අද දෙපැත්තක. ඒ කියන්නේ මොනවද කියන්න තියෙන්නේ? අපි කාලයක් කෙනෙක් ආශ්‍රය කළත් වැඩක් නැහැ. තීරණ ගන්නකොට මේක සදාකාලික බැඳීමක් වෙයිද කියලා හිතලා බලලා විවාහ වුණේ නැත්නම් සමහරු අවුරුදු 10ක් යාර වෙලා ඉඳලා කසාද බැඳලා පස්සේ මාස දෙකක්වත් ඔවුන් ටිකට ජීවත් වෙන්න බෑ. අපිට පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවද කියන එක නෙමෙයි, සම්බන්ධතාවයේ ශක්තිමත්ද කියන එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. රුක්ෂානට ඉදිරියේදී රංගපාන ලැබිලා තියෙන චරිත මොනවද? ඔව්, මට අලුත්ම චරිත කිහිපයක්ම ලැබුණා. ඒත් ඒ වයේ වැඩ ආරම්භ කරලා මේ වේදී බාගිර නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඊටත් අමතරව විකාශනය වෙන නියමිත ටෙලි නාට්‍ය කිහිපයකුත් තියෙනවා. මට එක දිගටම මෙගාස්ටාර් වලටනේ සම්බන්ධ වෙන්න ලැබුණේ. කොටස් 100ක 50කට ටෙලි නාට්‍යක රංගපාන ලැබෙනවා නම් මං කැමතියි කියලායි අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.